නෑදෑ හිතමිත්‍රෙක් මුණ ගැහෙන්න ගියාම උණු උණුවේ තේ හදන සුවඳ දැනෙනකොට මට හිතෙන්නේ මාව සාදරයෙන් පිළිගන්නෝ වගේ හැඟීමක්. ඉතින් ඔබටත් මේ අත්දැකීම ඇති. ඉතින් මේ තේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවයක්. ශ්‍රී ලාංකිකයන්ට ලෝකේ දිනන්නට තේ ලොකු මෙහෙවරක් කරනවා. තේ නිෂ්පාදනයෙන් ලෝකේ තුන්වැනි ස්ථාන හිමි කරගෙන තිබෙන අපේ රටේ තේ ලෝකේ හොඳම තේ සන්නාමයන් අතරට වැටෙනවා. රන්වන් කහට කෝප්පය අපි ආසම කරන දෙයක්. නැවුම් දවසක ආරම්භයේ වගේම දවස අවසන් කරන්නත් දවසේ ඕනෑම වෙලාවක තේ නැතුවම බැරි දෙයක්. අපේ රටේ මේ තේ නිසාම මිලියන 2කට අධික පිරිසකට ඍජුවා වක්‍ර රැකියාව ස්ථාන මිල තියෙනවා. ඒ වගේම තේ නිසාම බිහිවුණු සුපිරි ව්‍යාපාරිකයන් රැසක් අපේ රටේ ඉන්නවා. ඉතින් අද දවසේ අපි කතා කරනවා තේකොළ ව්‍යාපාරය ආරම්භ කරලා මාසෙකට රුපියල් ලක්ෂයක් දෙකක් සමහර විට ඊටත් වඩා උපයන ආකාරය ඉතාමත්ම සරලව. සමහර විට ඔබේ ජීවිතය වෙනස් කරන දවස අද වේවි. ඉතින් මේ වීඩියෝ එකේ එක මොහොතක්වත් අත් නොහැර බලන්නට ඔබට ආරාධනා කරනවා. වීඩියෝ එක හොඳයි නම් ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා අපිව subscribe කරන්න, like කරන්න, තවත් කෙනෙකුට දැනගන්නට share කරන්න. ලංකාවේ ඕනතරම් තේකොළ තියෙනවා. නමුත් හොඳ තේ එකක් බොන්න හැමෝටම වාසනාව නැහැ. ඔබට පුළුවන් නම් තේ තොග වෙළෙන්දෙක්ගෙන් එමත් නැත්නම් නිෂ්පාදකයාගෙන් කෙලින්ම තේකොළ මිලටගෙන නැවුම්බ ඔබේ ප්‍රදේශයේ පාරිභෝගිකයන්ට සපයන්න. ඒ තුලින් විශාල ලාභයක් අත්පත් කරගන්නට ඔබට පුළුවන්. ඉතින් කොහොමද තේකොළ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ? මේ සියලුම තොරතුරු මේ වීඩියෝ එකෙන් ඔබ වෙතගෙන එනවා. ඔබට මේ වීඩියෝ අවසානයේ තේකොළ මිලදී ගත හැකි ස්ථාන දුරකථන අංකයන් ලබා දෙන්නට අපි පොරොන්දු වෙනවා. ඉතින් ඔබට මුලින්ම කරන්න තියෙන්නේ තේ මිලදී ගන්න පුළුවන් ස්ථාන වලින් නැවුම් හොඳම තේකොළ කුඩා ප්‍රමාණයක් මිලදීගෙන පවුලයාත් එක්ක මේ තේ පානය කරලා ඔබේ දිවට දැනෙන රසය අනුව මේ තේකොළ පිළිබඳව සහතිකයක් පාරිභෝගිකයන්ට දෙන්න පුළුවන් නම් ග්‍රෑම් 50 වගේ කුඩා පැකට් ටිකක් හදන්න. මේ පැකට් අහල පහල ගෙවල් වලට අලෙවි කරන්න. තේකුඩු හොඳයි නම් ග්‍රෑම් 500 සහ කිලෝ එකේ පැකට් වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් ලබා දෙන්න ඔවුන්ට පොරොන්දු වෙන්න. ඒකම ඔවුන්ගේ දුරකථන අංකත් ඉල්ලගෙන ඔබට පුළුවන් දුරකථන අංකයට කතා කරලා විමසීමක් කරන්න. කොහොමද මේ තේකුඩු හොඳයිද? ග්‍රෑම් 500 පැකට් තියෙනවා, මෙන්න මේ වගේ මිලක් වෙන්නේ. ඔබට මේ ග්‍රෑම් 500 කිලෝ එකේ පැකට් දෙන්න පුළුවන්. ඔබ කැමතිද මිලදී ගන්න කියලා ඔවුන් එක්ක මේ සම්බන්ධතාවය මුලින්ම ඇති කර ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයේ තිබෙන තේ කඩවලටත් යන්න. ඔවුන්ට කියන්න හොඳම තේකොළ ගන්න මිලට වඩා අඩුවෙන් ඔබට දෙන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ තේ වෙළඳ සැල්වල විශාල තේකුඩු ප්‍රමාණයක් දවසකට යනවා. මොකද මේ තේ හදන්න සෑහෙන තේකුඩු ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් තේකුඩු කිලෝ එකක් විතර ප්‍රමාණයක් මෙන්න මේ තේ විකුණන කඩවල්වල දවසකට අවශ්‍ය වෙනවා. ඉතින් ඔබට පුළුවන් මූන් එක සාකච්ඡා කරලා වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් හොඳ තේකොළ ලබා දෙන්න අවශ්‍ය වටපිටාව හදාගන්න. මිලකට ඔබ ප්‍රදේශයේ සිල්ලර වෙළඳසල් වලට කතා කරන්න. ඔබ හොඳම තේකොළ අනෙත් අයට වඩා අඩු මිලට ඔවුන්ට වැඩි ලාභයක් ඇතුව විකුණන්න පුළුවන් විදිහට ලබා දෙනවා කියලා ඔවුන්ට පැහැදිලි කරන්න. ඉතින් ඔබට පැහැදිලි ඇති, අපි ආපහු මතක් කළොත් අසල්වාසීන්ට තේ කඩවලට සහ ප්‍රදේශයේ සිල්ලර වෙළෙන්දන් තමයි අපේ වෙළඳ පොළ වෙන්නේ. ඉතින් ඔබ ප්‍රදේශයේ තිබෙන කර්මාන්ත ශාලාවකට ඔබට පුළුවන් තේකුඩු ලබා දෙන්න. ඉතින් මේ කර්මාන්ත ශාලාවකට සමහර වෙලාවට මාසෙකට තේකුඩු කිලෝ 20කට වඩා වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඉතින් මෙතනින් ඔබට විශාල ලාභයක් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රදේශයේ දාන ගෙවල්, මගුල් ගෙවල්, ඒ වගේම බහුදින දීවර යාත්‍රා, මෙන්න මේ වගේ තැන්වලට ඔබට මේ තේකුඩු අලෙවි කිරීමේ හැකියාව තිබෙනවා. දැන් මම කතා කරන්න හදන්නේ ඔබට තේකුඩු තොග මිලට ලබා ගන්න පුළුවන් මිල ගණන් පිළිබඳව. ඉතින් මේ BOPF කියන හොඳම තේ වර්ගය, මේ තේ 1 කිලෝවක් තොග මිල රුපියල් 750කට මේ වීඩියෝ එක පටිගත කරන අද දවස වෙනකොට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මීට අමතරව ඩස්ට් කියලා තවත් තේ වර්ගයක් තියෙනවා. ඒක මේ මිලට වඩා ගොඩක් අඩුයි. ඒක සාමාන්‍ය රුපියල් 600ත් 650ත් අතර කිලෝවක් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. සාමාන්‍යයෙන් මේ බී
OPF කියන හොඳම තේ වර්ගය සිල්ලරට අලෙවි වෙන්නේ 1 කිලෝවක් රුපියල් 1350ක වගේ මිලකට. ඉතින් මේ BOPF තේ කිලෝවක් සිල්ලරට අලෙවි කරනකොට ඒ වෙළෙන්දන්ට දෙන්න වෙනවා 120ක වට්ටමක්. එහෙම වුණාම සිල්ලර කඩේට කිලෝ එකේ පැකට් එකක් දාන්න වෙන්නේ රුපියල් 1040ට. කිලෝ එකකින් රුපියල් 300ක වගේ ලාභයක් අපිට තිබෙනවා. එවගේම අසල්වාසීන්ට සහ තේ කඩවලට එවගේම බහුදින තීවර යාත්‍රාවලට කර්මාශාලාවලට මගුල් ගෙවල් වලට මල ගෙවල් වලට මේ තේ කුඩු අලෙවි කරනවා නම් 100%ක වට්ටමක් දුන්නම හොඳටම ප්‍රමාණවත්. එහෙම වුණාම කිලෝවක විකුණුම් මිල රුපියල් 1285ක් වෙනවා. මෙහෙම විකුණනවා නම් ලාභය ගොඩක් වැඩි. 1 කිලෝවකින් රුපියල් 535ක ලාභයක් ලබා ගන්න හැකියාව තිබෙනවා. ඉතින් හිතන්න ඔබ සිල්ලර කඩවලට දවසකට තේ කිලෝ 10ක් අලෙවි කළොත් රුපියල් 3000ක ලාභයක් ලැබෙනවා. ඔබ අසල්වාසීන්ට හා තේ කඩවලට ඒ වගේම බහුදින දීවර යාත්‍රාවලට කර්මාංශාලාවලට මගුල් ගෙවල් වලට මල ගෙවල් වලට වගේ තැන් වලට දවසකට තේ කිලෝ 10ක් අලෙවි කළොත් රුපියල් 5350ක දවන්ත ලාභයක් ලැබෙනවා. ඉතින් තේ කුඩු කිලෝ 20ක් අලෙවි කරගත්තොත් එහෙම වුණොත් දවසේ ආදායම රුපියල් 8350ක් වෙනවා. ඉතින් ඔබට පැහැදිලි ඇති රුපියල් ලක්ෂ 2 ඉක්මවා විශාල ආදායමක් මාසයකට ලබන්නට මේ තේ කුඩු ව්‍යාපාරයෙන් හැකියාව තිබෙනවා. ඉතින් රුපියල් 15000ක් වගේ ඉතාමත් සුළු ආයෝජනයක් කරලා රුපියල් ලක්ෂ 2කට වඩා ආදායමක් හොයන්න හැකියාව තිබෙනවා නම් ඒක සුපිරි ව්‍යාපාරයක් බවට පත් වෙනවා. ඒ වගේම ග්‍රෑම් 50 100 200 500 වගේ විවිධ ප්‍රමාණ පැකට් නිෂ්පාදනය කළා ආදායම වැඩි කරගන්නට හැකියාව තිබෙනවා. ඉතින් ඔබේ මහන්සියත් මේකට එකතු කරාට පස්සේ ඔබට හිතා ගන්නට බැරි ආදායමක් හොයා ගන්නට පුළුවන්. ඒ වගේම පළාති ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි වෙලා ඔබේම ව්‍යාපාරයක් විදියට ව්‍යාපාරය කරගන්න පුළුවන්. එහෙම නැත්නම් පැකට් වෙළඳ නාම සියල්ලම තේකොළ තොග වෙළඳ මහතාගෙන් ලබාගෙන වැඩි මහන්සියක් නැතුව ඔබට මුදල් උපයන්නට හැකියාව තිබෙනවා. ඉතින් ඔබට තේකොළ තොග මිලදීගත හැකි ස්ථානවල දුරකථන අංකයන් මේ වීඩියෝ එක අවසානයේ ඔබට දිස් වෙනවා ඇති. ඉතින් ඔබේ ජීවිතේ සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද දවසේ අපි සමුගන්නවා තවත් මෙවන් වටිනා වීඩියෝකින් හමු වෙමු.